ආයිබෝන් චුටිතුයෙකුට හැමෝටම සුභ අධ්‍යයනයක් වේවා. ආයිබෝන් සර්. ආයිබෝන් සර්. ආයිබෝන් සර්. හරි. දැන් හැමෝම ආයිබෝන් සර්. ඔව්. මාත් එක්ක චුට්ටක් කතා කරමු. ආයිබෝන් සර්. හරි. ආයිබෝන් සර්. ආදරණීය. හරි. ආදරණීය දෙමව්පියෝ विश्वास आयतन प्रधान आरंभ विशेषत्वान गणिते मौबस परिसरे इंग्लिश सह देमल मैंने मे विषयांट गुरुवरु हतर दिन එතකොට ඔබට මින් මත්තට ගණිතය සදාක් සර් කෙනෙක් වෙන සර් කෙනෙක් සම්බන්ධ වෙනවා. හරිද? මම හිතන්නේ ඔබට සර් සම්බන්ධ වෙන්නේ නැතුව ඇති කලින් 4 5 අයට නම් සම්මන්ත්‍රණයක් කළා. ඊට පස්සේ ඉංග්‍රීසි විෂය සඳහා ගුරුවරයා ගුරුතුමිය අපේ ආයතනයේ ඉන්නවා. එතුමිය සම්බන්ධ වෙනවා. දෙමළ විෂය සඳහා අපේ ආයතනයේ සර් කෙනෙක් ඉන්නවා දෙමළ උගන්වන සර් ඒ සර් සම්බන්ධ වෙනවා ඒ වගේම මව්බස සහ පරිසරයේ කොටස් දෙක මම ඔබට ගෙන අහලා දෙනවා ඔන්න ඔය කරුණුත් එක්ක තමයි අපි තුන වසරේ පන්තියත් ලබන මාසේ ඉඳලා ආරම්භ කරන්නේ ඉතින් ඔන්න ඔය දේ මතක් කරන ගමන් පුතේ අපි විශ්වාස කරනවා එක ගුරුවරයෙක් යටතේ ඉගෙන ගන්නවට වඩා ගුරුවරු කණ්ඩායමක් එක්ක ඉගෙන ගන්නකොට ඔබට යන්න निर्माण අද දවසේ සිංහල කොටසක් අපි කතා කරන්න උත්සාහ කරන්නේ ඒ තමයි පුංචි අය ගොඩාක් ලකුණු අඩු කර ගන්න තැන රචනාව. ඒක නිසා පුංචි තැන ඉඳලා මම රචනාව ඔබට කියලා දෙන්න උත්සාහ කරනවා. හරි ඒක නිසාවෙන් අද රචනා කොටස ලියන නිසා තමයි මම කිව්වේ සිංහල ලියන පොත ළඟට ගන්න කියලා. ඊළඟට අපේ ආයතනයට සම්බන්ධ වෙන්න පුළුවන් වෙබ්සයිට් එක මේ වෙබ් අඩවියට ගිහිල්ලා ඔබට අවශ්‍ය පාඩම් බලන්න පුළුවන් ඒ වගේම ඔබ ලියන අභ්‍යාසය ෆොටෝ එකක් ගහලා WhatsApp දානවා වගේ මේ වෙබ්සයිට් එකට දාන්න පුළුවන් ඒකට මට බලන්න පුළුවන් මට බලලා අඩුපාඩු කියන්න පුළුවන් එතකොට මේ වෙබ්සයිට් එක ලියා ගන්න හැමෝම හරි ඊළඟට මෙන්න මේ දුරකථන අංකය ආයතනය ගැටලුවක් පන්තිය ගැන අංශ ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න මේ අංකය මේ තියෙන මගේ අංකය මම උගන්වන දේවල් පිළිබඳව ඔබට පැහැදිලි කරලා තවදුරටත් පැහැදිලි කරගන්න ඕනි දෙයක් තියෙනවා නම් මේ අංගෙට කතා කරමු. හරි මේ ටික ලියා ගන්න ඉස්සෙල්ලම ආ එතකොට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ආ මේක ලියාගෙන තියාගන්න මගේ අංකය මේ ආයතනයේ අංකය මේ ආයතනයේ වෙබ් අඩවි. එතන කතා කරන්න පුළුවන්. ඒක තමාගෙන ඉන්න පුළුවන්.
හරි දරුවනේ වෙලාව ඇති ආ පස්සේ බැරි වුණොත් මට මැසේජ් කරන්න මැසේජ් එක දාන්න chat එකට හරි එහෙනම් හරි රචනාව ගැන කතා කරන්න හදන්නේ රචනාවට අහන් ඉන්න දෙමව්පිය සම්බන්ධ වෙලා ඉන්නේ ඉඳා මම දෙමව්පියන්ව චුට්ටක් දැනුවත් කරන්නම් මේක මම විශ්වාස කරනවා ඔබට ලොකු ප්‍රයෝජනයක් වෙයි කියලා හරි මෙහෙමයි රචනාවේ වාක්‍ය ලියන්න ඕනේ ඔබ තුනක් උදේ මේ වාක්‍ය තුනක් ලියන්න ඕනේ මේ වාක්‍ය තුනට හරි කවුද මට ආයිබෝවන් කිව්වා ආයිබෝවන් පුතේ වාක්‍ය තුනක් තියෙනවා මේ වාක්‍ය තුනට මේ වාක්‍ය තුනට හරි වාක්‍ය තුනට හම් වෙනවා එකකට ලකුණු දෙක ගන්න ලකුණු 6 හරි ලකුණු 6ක් හම් වෙනවා හරිද පන්ති තියෙන්නේ කීයද කියලා අහනවා මේ වෙලාවටම තමයි හරි වෙනස් වෙන්නේ නැහැ අනේ ටයිම් ටේබල් එක දෙන්නම් පුතේ මම ඉස්සරහදී ආයතනයෙන් මම ලබලා දෙන්නම් ඔබට ටයිම් ටේබල් එක එතකොට මේ හැම වාක්‍යයකටම වචන හැම වාක්‍යයකම දැන් ඉස්සරේ කළා වචන පහකට නොවඩු. ඒ කියන්නේ වචන පහකට වඩා තියෙන්න ඕනේ. ඒ කියන්නේ 6න් එහා පැත්ත තියෙනවා. 6ක් 7ක් 8ක් ඒ වගේ තියෙනවා. එතකොට වචන පහකට නොවඩු වෙන්න ඕනේ. අඩු වෙන්න බෑ. නොවඩු කියන්නේ ඒකයි පුතේ. නොවඩු. වචන පහකට නොවඩු. නොවඩු කියන්නේ අඩු වෙන්න බෑ පහකට වඩා අඩු වෙන්න බෑ. ඒ වගේම මේ වාක්‍ය බල උක්තාක්‍යයට සම්බන්ධය හරියන්න. හරි. ඊට පස්සේ අක්ෂර වින්‍යාසය හරියන්න ඕන. හරිද? ඒක වගේම මේ වාක්‍ය ටික මාතෘකාවට ගැලපෙන්න ඕන. හරිද? ඊට පස්සේ ලියන භාෂාවෙන් ලියන්න ඕන. උන්චි වල ඉස්සලා ලිව්වා වගේ කනවා, බොනවා, දානවා, අඳිනවා, පළඳිනවා, දුවනවා, ගහනවා, බනිනවා, නටනවා කියලා එහෙම ලියන්න බෑ. ඇයි? ඒව කතා කරන භාෂාවනේ. නේද? අම්මේ මම බත් කනවා, අම්මේ මම ඉස්කෝලේ යනවා, එහෙමනේ ලියන්නේ. එහෙම බෑ ඒවා කතා කරන භාෂාවේ, ඒවා නෙමෙයි ලිඛිත භාෂාවේ. මම බොහෝ දුරට දැන් ලිඛිත භාෂාවට ඔයාලව හරවලා තියෙන්නේ මම පෞද්ගලික දවස්වල කියලා දුන්නා. ඊළඟට වැකිය ලියන අදහස නිවැරදි වෙන්න. ඊළඟට එකම අදහස නැවත 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 ලියන්න බෑ. ඒ කියන්නේ දැන් මගේ අම්මා ගැන ලියන්න දුන්නොත් මගේ අම්මා ලස්සනයි මගේ අම්මා මගේ අම්මා මගේ අම්මා කියලා ලියන්න නැතුව පුංචි අදහසක් දාලා ලියන්න ඕන. ඒක බලන්න ඉතින් පහේ පන්තියේදී හැබැයි තුනේ මට්ටමට බලන්න පුළුවන් පුංචි පුංචි කාරණා ටිකක් තියෙනවා. ඊට පස්සේ මාතෘකාවේ වචන, ඒ කියන්නේ දැන් මෙහෙම මාතෘකාවක් දුන්නා මේ මාතෘකාවේ වචන හැමතැනම දාගන්නත් බෑ. හරියට අම්මලා නම් දන්නවා චූටි වලට තාම තේරෙන්නේ නැහැ මේ රචනාවෙන් ලකුණු ගන්නවා කියන්නේ හයෙන් හයම ගන්නවා කියන්නේ කන කැස් බෑව විය සිදුරෙන් අහස දකින්නවා ඒ තරම් හිර කරනවා දරුවව ඒ තරම් දුරට හිර කරනවා හරිද ඔයාගේ වචන හයක් හතක් තියෙනවා හැබැයි උක්තාක්‍යයතේ වැරදි ලකුණු නැහැ ඔයාගේ වචන හය හතක් තියෙනවා උක්තාක්‍යයතේත් හරි හැබැයි අක්ෂර වින්‍යාසයේ වැරදි ලකුණු නැහැ. ඔයාගේ උත්තාක්‍යයතේ හරි වචන හත අටක් තියෙනවා අක්ෂර වින්‍යාසය හරි මාතෘකාවට අදාළ නැහැ ලකුණු නැහැ. ඔයාගේ මාතෘකාවට අදාළයි අක්ෂර වින්‍යාසය හරි උත්තාක්‍යයත හරි වචන පහකට වැඩියෙන් තියෙනවා. හැබැයි ඔයාට ලකුණු ලැබෙන්නේ නැහැ. මොකක් නිසාද? මාතෘකාවේ වචන දාලා මෙන්න මෙහෙම ලකුණු කපලා 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 කපලා
ගන්න. හැබැයි මුලින් ඉඳන් අපි මේක හරියට කරගත්තොත් මයි පුතේ හරියටම මේක ලකුණු ටික ගන්න පුළුවන්. හරි. ඒක නිසා මම උත්සාහ කරනවා ඔයාට සිංහල රචනාවට ලකුණු 6ක් අරන් දෙන්න වාක්‍ය ගොඩ නැගෙන හැටි කියලා දෙන්න. හරි. ඒකට මම උදව් කරනවා වගේම ආදරණීය දෙමව්පියෝ දරුවට උදව් කරන්න ඕනේ. කොහොමද දෙමව්පියෝ උදව් කරන්නේ? 1. ඕන්න අම්මා රැයට උය උයා ඉන්නකොට අම්මේ සර් කිව්වා ස්කෝලේට රචනාවක් කියාගෙන අම්මා බාගද වැඩ ඇරිලා ඇවිල්ලා මේ බඩගින්නේ පොල් මිරිග මිරිගවත් තියනවා. හරිද? මේ වෙලාවට තමයි මේ දරුවත් පොත උස්සගෙන යන්නේ. ඉතින් එහෙම ගියාට පස්සේ අම්මලත් කේන්ති යනවා. මොකද්ද කරන්නේ? ආවෝගෙන් කියලා වෙරලා අම්මා ලියලා දෙනවා රචනා වාක්‍ය ටිකක් කියලා දෙනවා. ආවෝග කියලා පොතේ ලියන්න. මොකක් හරි පොතක ලියලා දෙනවා. අරයාගේ පොතේ පිටපත් කරන්න. හැබැයි හරි සර්ුත් දෙනවා. වැඩි විදිය කියපු එකක් නේ. හැබැයි සර් දන්නේ නැහැ මේ හොඳට ගැළපෙලක් තියෙනවා. ඔක්කොමත් හරි ලකුණු දෙනවා. ළමයා ඒකට හුරු වෙනවා. ළමයා හිතන්නේ නැහැ. එහෙම එපා. ඔයාගෙන් මොන හරි දෙයක් අම්මේ අම්මේ කියලා මම මට කියන්න මොකද තාත්තල මේ සබ්ජෙක්ට් එකේ නැහැ නේ. ඒ කියන්නේ ගොඩාක් තාත්තල සම්බන්ධ වෙන ආඩුවේ. හරිද? මේක කියන්නේ අම්මලාගේ විභාගය කියලා නේ සිසුන්. ඒක නිසා අම්මලාට තාත්තලත් දැන් සම්බන්ධ වෙනවා අනිවාර්යෙන්ම. හරි. වෙන්න ඕනි දරුවට අදහස් ටිකක් දෙන්න. ගම ගැන අදහස් කියන්න කිව්වා කියන්න. ඒතකොට ගම ගැන අදහස් ටිකක් දෙන්න. ලියලා දෙන්න එපා. හරි. ඊළඟට ඒ කියන්නේ අපි කොච්චර හිතුවත් සමහර වෙලාවට තම මම කියනවා මගේ මගේ වැඩිහිටි දැනුමෙන් තමයි කියවේ සමහර වෙලාවට. එක පුංචි ළමයාගේ ඔළුවට දැනෙන විදිහට තියෙන්න ඕනේ නේ. එතකොට අපිට හරියන්නේ. මොකද විභාගේ තනියෙන් එයා හිතන්න වෙනවා. ඒක නිසා. හරි. ඒක නිසා එහෙම කරන්න එපා. ඒ වගේම මේ පුංචි පැටවුන්ට කියවන්න පොත් ගෙනත් දෙන්න. හොඳට වචන තිබුණොත් මේ ළමයි අනිවාර්යයෙන්ම ලියනවා. හරි. ඒක නිසා සමහර අය මේ මෙහෙම කියවන්න පොත් ගෙනත් දුන්නත් කියවන්න නැති පොර ගෙඩියෝ ටිකක් ඉන්නවා. එහෙම වෙන්න බෑ. හොඳ බබාලා අනිවාර්යයෙන්ම හොඳට පොත් කියවන්න ඕනේ. ඒ පොත් කියවලා කියන්නේ ස්කෝලේ පෙළපත විතරක් නෙමෙයි. හම්බෙන හැමදේම කියවන්න. පත්‍ර කැලලක් අම්බුණා කියන්නේ. ඔයා ගෙදර මොනවා හරි උතන්නා පත්‍ර කැලල දැක්කයි කියන්නේ. එකක් කියවන්න. හරි. එහෙම තමයි අපිත් මේවා හදාගෙන තියෙන්නේ ගොඩනගාගෙන තියෙන්නේ. හා. ඉතින් අපි ඉස්සෙල්ලාම පුංචි රචනාවක් ලියමු. අපි කවුරුත් දන්න කවුරුත් ආදරය කරන හැමෝටම ආදරය කරන චරිතයක් ඉන්නවා. හරි. අපේ දුකේදි සැපේදි අපේ ළඟ ඉන්නවා. කවුරුවත් නෙමෙයි මෙන්න මෙයා. කවුද? මගේ අම්මා. පුතේ, ඔයාලා අම්මා ගැන වාක්‍ය තුනක් ලියන්න. හැබැයි මේ වාක්‍ය අම්මගේ නම ඇතුළත් කරන්න එපා. ඒ වගේ ඒවා සාමාන්‍ය මේ රචනාවෙද ලියන්නේ නැහැ. ඉස්කෝලේ ගැන හවොත් ඉස්කෝලේ නම ලියන්නේ නැහැ. මගේ පාසල කියලා හවොත් ඉස්කෝලේ පාසලේ නම ලියන්නේ නැහැ. හරි? අම්මා ගැන හවොත් අම්මගේ නම ලියන්නේ නැහැ. පුරුතුමිය ගැන හවොත් පුරුතුමියගේ නම ලියන්නේ නැහැ. ඒවත් කලේ අර එකේ දෙකේ චුටි පැටවු කාට. දැන් ලොකු පැටවු ඈ. දැන් හතර වසරේ ඉන්න කට්ටිය. හරි? හරි. එහෙනම් මගේ පැටවු මෙන්න මේකට ලියන්න බලන්න. හැබැයි හැම වාක්‍යයකම වචන පහක්වත් තියෙනවා. හරි ලියලා ගණන් කරලා බලන්න වචන පහක්වත් තියෙනවා. හරිද? පුංචි උත්සාහයක් ගමු. මං අහනවා. අද කට්ටිය ඉන්නවා. මම තැනින් තැනින් කට්ටියගෙන් අහනවා. හරි? ඒක නිසා මේ ලස්සන වාක්‍ය තුන ලියමු බලන්න. අම්මාගේ ගතිගුණ ගැන ලියන්න පුළුවන්. අම්මාගේ රැකියාව ගැන ලියන්න පුළුවන්. ඊට පස්සේ අම්මාගේ අම්මා සැරුණාම ඔයා නැත්නම් අම්මා ඔයාට උදව් උදව් ටික ලියන්න පුළුවන්. එහෙම ලියන්න පුළුවන්. හරි. හැම එකක්ම වර්තමාන කාලේ වාක්‍ය. ඒක අතීතය අවශ්‍ය නැහැ. කනවා බොනවා කියලා ලියන්නේ නැතුව උත්සාහ කරන්න බලන්න ලියන්න. හරි. පටන් ගන්නකෝ දැන්. දැන් වෙලාව 12:51. එකට ඉවර කරමු අපි. එකට. අයියා මයික් එක ඔෆ් කරලා සසන්දි හරි
दक्ष गुरुवरियकी ऐ अपट कैम बीम सपया देई ऐ मासनीप वू विट मम आदरेन नक बला गनी ई वगे हां ओय बलन तव केनेकगेन आमु मेत्मी असंगिका माइक एक ऑन करगन्न हरि අම්මා උදේම අවදි වී මට පාසල් යෑමට සූදානම් කරති. හා කරති? මොකද කරති කියලා කියන්නේ? අම්මා කරයි. අ? කරයි. කරයි. සූදානම් කරයි. හරි. ඊළඟට අම්මා මට හොඳ නරක කියා දෙයි. ඇය ඉතා කරුණාවන්ත ලෙස අපට කතා කරයි. හරි. ඒකයි. හොඳයි. ආ අපි තව ලස්සන කරමු ඉස්සරහට. අපි හාමු මිත්සරා. ඊනවත් තාම. බාරිය වෙරද? ඔව් සර්. ආනක් කියන්න. मगे अम्मा उदासन अवधिवी मा पासल यवाई अम्मा मा लंगम सिटी अम्मा मगे सैमदा मा लंगम सिटी हाँ इलंग अम्मा माले डूविटे लंगसिटी हाँ अम्मा मासनी ले डूविटे किरण वड़ा मासनी पूविटे मालागे मेरते मी मारे कबलागा नी हाँ मतलब ये कुते छुटी छुटी आडूपालो तीन आप एक के हदागन इलंगे के ना दिशाना तिमंजली रुक्षा दिशा දීෂණා රොයිට් සර් වයසයිනේ ඇස් පේනවා අඩුයි දැන් ටිකක් දීෂණා හරි කියන්න දීෂණා මගේ අම්මා මගේ ළඟම මිතුරිය වෙයි මගේ අම්මා මුළු ලෝකෙටත් වඩා වටි මම අම්මාට කියන්න බැරි තරම් ආදරය කරමි හයිට් වෙන්නේ හොඳයි ඔරිපඩේ අනුපාත තියෙන අපි ඒවා ඉස්සරහට හදාගමු හරි ඊළඟට සෙ නෝයා සෙනවිල සෙනෝයා මගේ අම්මා රසට කැම සෑදීමට දක්ෂ කෙනෙක් වෙයි ඇය ඉතා කරුණාවන්ත අහිංසක කෙනෙක් වෙයි ඇය මට ගොඩක් සෙනෙහස දක්වයි ඇය කෙනෙක් වෙයි කියනකට වඩා ඇය මගේ අම්මා රසවත් කෑම සෙදීමට දක්ෂ කාන්තාවකි ආ අර උඩ තිබිච්ච වාමේ අට වාක්‍යයක් ගන්න එපා පුතේ ඒතොර මොකලෙ පින් වෙනවා හොඳයි පුතේ ඊළඟට මේ සපත්තු බස් ලොරි තියෙන එක්කෙනා කවුද නමක් නන්නේ යාගේ ආ උෂාන් උෂාන් අම්මෝ උෂාන්ගේ නම තියෙන්නේ කොහේද හොයා ගන්නත් බැ හරි උෂාන් දසමසක්කු සේ තාමා මේ ලෝකයට බිහි කළේ මගේ අම්මාය ලේ කිරි කර මාත් ඇති දැඩි කළේ මගේ ආදරණීය අම්මාය මගේ ආදරණීය අම්මාට මා ප්‍රදානය ගැතිය ඔය තියන්නේ හොඳයි ලස්සනයි ආ අපි යමු ඊළඟට ආදිත්‍යා කිව්වද ලියනවා තාමයා ආදිත්‍යා ලියන්න කොහේ නැ ලියලා ඉවරයි ආ මෙතන ඉන්නවා පස්සින්ද ප්‍රමෝද්‍ය
मगे अम्मा मट गुडक्कादरे अय उदेन्म नगिट बत्तुय अय मट रसवात कैम वीम सादादे मगे अम्मा केला कांताव की कियन्न पुलुवन्द पुलुवा मगे अम्मा मगे अम्मा कांताव की कियन्न पुलुवन् प्रश्न ने एक चूटी गैनलुवाक तियेनवा अपिट नोपेनेन पैत्ता ओक अपिट होंदट पेनवा मेहेम मगे अम्मला अम्मला कांता वकी वगे एहेम लियन्न बै हैबै एक वचनयक हिंदा एहेम लियन्न पुलुवन् गैनलुवाक नै मगे अम्मा कांताव की हरि हैबै इतिन ओके प्रश्न तियेन्ने तुनवसरट गैनलुवाक नै महावसरट यावोट सामान्ययेन अपि रचनावे हैम वाक्येकटम क्रियापदयक दान्न कियला तियेनवने कविशा मगे अम्मा हरिम करुणावंत करुणावंत एकी ऐ रसवत आहार उयला देई मगे बहु से आदरे करमी मैं यहाँ ने देवनी वाक्य वरदी क्या नुको देवनी वाक्य ऐ रसवत आहार उयला देई उयला दिन बे හරිද ඇය රසවත් ආහාර පාන උයයි පිළියෙල කරයි සාදායි සාදාදී අන්න එහෙම ලියන්න උයලා කියලා කතා කරන භාෂාවෙන් ලියන්න බැහැ හරි ඒක හදා හරි මම කීප දෙනෙක්ගෙන් අහුවා කලින් එක ලියපු නැතිගොල්ලෝ හරි කලින් එක ලියපු නැතිගොල්ලන්ගෙන් මම ඊළඟ එක අහන්නම් आदरणीय अम्मा සැපේදී මා ළඟ නිතරම සිටි ආ නිරන්තරයෙන්ම සිටි ආ එහෙම ලියන්න පුළුවන් ඇය මට රසවත් ආහාර පාන සාදා දෙයි ආ ඊට පස්සේ මට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට ඇය නිතරම වෙහිසේ ඊට පුංචි පුංචි වාක්‍ය ලියන්න පුළුවන් හරි දැන් ලියමු මෙන්න මේ මාතෘකාව පොතේ ඔය ටික දාන්නම් වෙබ්සයිට් එකට දාන්න එතකොට බලන්න පුළුවන් ආ නැත්තම් ෆොටෝ එකක් ගහලා WhatsApp දාන්න එතකොටත් බලන්න පුළුවන්. එතකොට ඒ තමයි වෙබ්සයිට් එකට දාන්න. නැත්තම් ෆොටෝ එකක් ගහලා WhatsApp කරනොත් එහෙම අනිත් පන්ති වලයි ඔයාලයි ඔක්කොම දැම්ම ෆෝන් එක කිරේ. හරි. මෙන්න මාතෘකාව ඊළඟට. මගේ ගම. මෙතනදී පුතේ ගමේ නම ලියන්න එපා. ගමේ නම ලියන්නේ නැතුව ඔයා सुंदर गम की अरे मेत्मिगे तो को बाय
මගේ ගම තුරුලතා නිසා ඉතා අලංකාර ලෙස පෙනෙයි. හරි. ළඟට කිය. මගේ ගමේ වැඩි වශයෙන් තේ වගා කර ඇත. හරි. මගේ ගමේ සිංහල ද්‍රවිඩ යන ජාතීන් ජීවත් වේ. හරි. කොහෙද පුතේ ගම? ආ දැන් මයික් එක තියලා තියෙනවා. කොහෙද ගම පුතේ? මල්ගොල්ල. ඒ කොහෙද? ගම්පල. ගම්පල. ආ වාක්‍ය ටික හරි. තව චුට්ටක් චුට්ටක් අපි ලස්සන කරගමු ඊළඟ පාර. ආ සර්. තව කවුද hands up? ඉවරයි කවුද? විනුදි විනුදිනී ඉවරද? හරි මෙන්න ඉන්නවා. නෑ. කියන්න බලන්න විනුදිනී එන. නෑ සර් ඉවර නෑ සර්. මේ ඉක්මනට ලියන්න මොකද කරන්නේ? මෙයාගෙන් අපි හමු. දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ තෙලිද්දවිල මගේ ගමයි. මගේ ගම සුන්දර කෙත්වතු වලින් සරුසාර වූ ගමකි. මගේ ගම මැදින් ගලන බිසෝදොල මගේ ගම සුන්දර කරයි. හරි පුතා ගම කොහෙද තෙලිජ්ජවිලද? ඔව් සර්. පුතා කොහෙද ඉස්කෝලේ යන්නේ? තෙලිජ්ජවිල. තෙලිජ්ජවිල රෝයල් කොලේ. ලස්සනයි මේ පැත්තේ වහිනවා. වහිනවනේ මේ දවස් වලට. ඔව් සර්. තේ තියනවා. හරි වැඩ ටික කරන්න. ගමේ නම දාන්නෙත් නැතුව ලිව්වනම් තමයි තව ලස්සන පුතේ. ආ හැබැයි කමන්නේ නැතුන වසරනේ. දැනට ගැටලුවක් නැහැ ආ. අපි යමු තව ඉවර කෙනෙක් ඕ හෑන්ඩ්ස් අප් කරන් ඉන්න කෙනෙක් මෙන්න මෙතන ඉන්නවා සසන්දි මගේ ගම කොටගොඩ මගේ ගම සුන්දරයි මිනිසුන් ජීවත් වෙයි එක නම් පොඩ්ඩක් පුතේ අදා ගන්න වෙනවා යාළුවන්ගේ වාක්‍ය ටික ටිකක් අහන් ඉන්න මෙන්න මෙතන ඉන්නවා ඉසිර කියලා යාළුවෙක් හෑන්ඩ්ස් අප් කරා ඉසිර මගේ ගමේ කඳු වලින් වැසි තිබේ. මිනිසුන් ආදරෙන් රැක බලා ගන්නවා. මගේ ගමේ තේ කඳු තියෙනවා. අර මං කිව්වේ තියෙනවා කියලා වගේ ලියන්න එපා කියලාද? ආ කඳු වලින් වට මගේ ගම කඳු වලල්ලකින් වට වී ඇත. ආ එන්න මෙතන ඉන්නවා කම්මැලියේ. අපි ඉස්සර ඒ ටික හදාගමු. හිරුන් කියලා කම්මැලියෙක් ඉන්නවා. කොයි හිරුන්? මගේ ගම දොඩංගොඩ. මගේ ගම හරිම සුන්දර වලාතක්. එයට අපි ආදරය කළ යුතුය. එයට අපි ආදරය කළ යුතුය. එහෙම බෑ පුතේ. අපි කියලා ලියන්න බෑ නේ. අප වෙන්න ඕනේ නැත්තම්. ඒ විදිහට වෙනස් වෙන්න. තව කවුද ඉන්නේ? අන්න මෙතන ඉන්නවා උෂා කඳු වලල්ලකින් වටවුණු මගේ ගම ඉතාම සුන්දරය නිල්ල පිරුණු වෙල්ලාය අපේ ගම සුන්දර කරයි ගම මැදින් ගලා බසින දිය පහර ගමේ සුන්දරත්වය වැඩි කරයි හරි කොයිද පුතේ ගම? ආයත් අපි ආමු ආදිත්‍ය කාවින්දි. මගේ ගම මැදින් නැලක් ගලා බසි. එහි ගස් වැල් පිරී තිබේ. මගේ ගමට සුන්දර කන්දක් දිස් වේ
मगे गम मेदिन गला यान गंग गम लस्सन कराय मगे मगे गम टैतिन दिस्सन खंद ताम अलंकार दसुन की उन्हें दें तब हदला लिया ना पुरवांगे मतलब ये पुत्र काल आदित्य मैंना अत उस्सगने इन्नवा कोल पेटी कवद दम्मिक मगे गम इताम सुंदर नगर की एय कडवाल लाल वेलंद पोलवल साकु संकीर्ण वली उत्ताई मगे गम मावन मां मन मावन वलीन पिरी एत मगे गम जनया गेन पिरी एत मग एही विविध जाति जीवत एति कोई तो पुत्र गाम है कोड़ी का आत ना राइट कोई दिस कोली अशोक विद्यालय कोलंबो दहाय ना राइट पुत्र वाक्य टिका अड़पाड़ू ने वोटी का तावा वचन टिका के कतु इन्नो ने हम वाक्य कर वचन हाथर पाहा वाक्य ने तिब्बे टिका आप बंदा हदागम देंगा उन देना टाउल लगने हाँ उतार हम तो फोट किया वालने तो कोटा कोटा ताव කාගෙන් දහන්නේ දීෂණ පොදීෂණ දීෂමගේ සමගේ අලෙකින් ඔයා කියන්නේ හා මගේ ගම කෙස්වතු එළින් පිරියට මගේ ගම බදුළු දිස්ත්‍රික්කයේ පිහිටාත මගේ गामे मिनिसुन समगियन जीवत्वे मागे 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 गामे तुरुलाता एट मिनिसुन समगियन जीवत्वे केरा लिया नहीं तो मिनिसु समगियन जीवत्वे ती केरा लिया इधर लस्सन है ना राइट अरे एक आदमा कट्टी किंग हुआ कट्टी उत्तर दूँ ना ගොඩක් අය ඉන්නවා සමහර අය මට එකනවා මම ඒ ටික බලන්නම් අපි අද වෙලාව ඇතුළත තව එක රචනාවක් ලිවිතර රචනා තුනයි රචනා තුනයි මේක අපි මෙන්න මෙහෙම එකක් ලියන මා කියවූ सिंगल वाले महानी लसन सिंधु लसन सिंधु අපි දෙමු අවස්ථාව උෂාන්ට අර උෂාන් ඉන්නවා හරි සපදේ ශ්‍රී ලංකා දීපේ පාන්දර මහින් මහින් නැසේ කුරුළු ගීතේ ඕලු නෙළුම් පිපිරණි පිරිලාව උගානේ ඇලදොල ගම් මියුරු දිගේ වනමල් ප්‍රතිපාවේ සුදුවැල්ලෙ කවඩි උඩින් දඩ පෙරලෙයි මෝදේ උසට උසේ කඳුද පෙනේ වලා කුලද ගෑවේ පිපෙන සමන් පිච්ච පොකුරු නැරෙවෙයි හඳ පානේ ඉර එළියට හඳ එළියට එලේ ගොයන්නේ වනන්තරේ ගස් බිල්වල මී පැණි බිඳු බේරේ හරි සුවඳයි පැසෙයි දෙයි පල්ලතුරු හැම වාරේ සිරි සපදේ ශ්‍රී ලංකා දීපේ හරි ඔක්කොම කිව්වා මම හිතියේ මගදී නතර කරයි කියලා ලස්සනයි සින්දු ඔක්කොම කිව්වා පොතේ උසාන් ලස්සනයි තව එක ගෑනු ළමයෙකුට සින්දු කියන්න අවස්ථාව දෙනවා අපි මේ අලුත් සින්දුවක් ඒ කියන්නේ මේ 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 අපේ පොත්වල නැති එකක් අපි පාඩම් පෙළ පොතේ ඉස්කෝල පොත්වල නැති එකක් කියන්න පුළුවන් කෙනෙක් කවුද ඉන්නේ
Oh, hands up. Oh. අලුත් සින්දුවක් කියන්නේ මේ මේ එහෙම එකක් නෑ අපේ පෙළපොත්වල නැති සාමාන්‍යයෙන් අපිට ආදර්ශයක් ගෙන දෙන සින්දුව කවුද කියන්නේ ඉසුරු කවුද ඉසුරු නෙමෙයි ඉසුරි right ඉසුරි හරි කියන්නේ धन्यवाद काले हिंदने इसोले हाय हाय अन्न आप सलम काले धन्यवाद काले हिंदने इसोले हाय हाय अन्न आप सलम काले हम पलविनिया केला अम्मा त हरिया साहितला दिन क्यूआ तैगी ताता मत आते रेलु आची मत हालु देवी ने देवी एंदुम मसाला कोची गमत एनवा किरी पेनी काल एनवा फदिन पुलुवनी ओंचिल्ला धन्यवाद काल हिंदने इसकोले हाय हाय अन्न आप दें सलम काले ප්‍රමෝදය ලස්සන අලුත් සින්දුවක් කියන ප්‍රමෝදය හැරිලා කොට පිහිදාලා ඇස් අඩවන් කර හොරෙන් බලන්නේ තවත් මාළුවෙකු පීනා එනතෙක් ආයෙත් ගහ උඩ තපස් රකින්නේ හරි බලන්න හරි ලස්සනයි හරි අපි අද රචනාවට අපි කට්ටියත් එක්ක දැන් රචනාව ලියමු ලියලා සාකච්ඡා කරමු මහන්සි ගියා හැමෝම රචනාවට කියන්න උත්සාහ කරන්න හා රචනාවේ දැන් අද කියන්න බැරි වෙච්ච කට්ටියම හරි මට කියන්න දෙමව්පියෝ පොඩි මැසේජ් එකක් හරි දාන්න කියන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවා නම් එකක් රචනාවක්ද රචනා තුනක් කතා කරලා ඔව් තුනක් කතා කරලා දෙකක් දෙක තුන්වෙනි එක කියන්න ඕන හරි ලියන්න වෙලාව 30යි 1:30 වෙනකොටවත් ලියන්න අමෝද්‍ය කිව්වා කලින් මට මතකයි. කියපු කට්ටියම අතොස්සගෙන ඉන්නේ පහල කට්ටියක් ඉන්නවා කියන්නේ නැති කට්ටිය. මෙතුසර තිනුක මෙතුසර. යන්නේ පොත හරිම ලස්සනයි ආශේලියා
ශේලියා කියන්න පුතේ. සර්. රචනාව කියන්න. එක මා කියව හොඳ පොත අලි බබයි කොඹි බබයි. දෙක එය ලියා ඇත්තේ සරත් අනුන සිහි සිරි මහතාය. තුන එය මට තෑගි ලැබුණේ උපන්දිනයට මාගේ අම්මාගෙනි. හතර එහි පුංචි අපට ගත හැකි වන්නේ කම්මැලි නොවි වැඩ කර ගත හොත් ජයක් ලැබෙන බවය. අවසාන එක කියන්න. එහි පුංචි අප ගත හැකි වන්නේ කම්මැලි නොවි වැඩ කර ගත හොත් ජයක් ලැබෙන බව. පුංචි අපට ගත හැකි වන්නේ රයිට්. ඔය තියෙන හොඳට අශේලියා කොහෙද ඉස්කෝලේ පුතේ? ඉබ්බාගමුව ජාතික පාසල. පුතේ හොඳයි. ඔය තියෙන ලස්සන බණ යා හරි ලස්සනට ඒක පිළිවෙලට කිව්වා. බස් 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 ගාලා කියන්නේ නැතුව එකින් එකට කිව්වා. අර බල ඉදිරිපත් කිරීමත් හොඳයි එයාගේ. තව කෙනෙක්ගෙන් අහමු අපි. සජි සිටි කවුද? සිටි ජා සිටිජ මා කියව හොඳම් පොත නරිහා මිට බඩිකිනියෝ මා කියව හොඳම් පොත ලිව්වේ සෝමාබන්දු කරුණාරත්න මහතාය ඒ ඉතාමත් සුන්දර කතාවකි ඒ පොත හරිම ලස්සන සුන්දර කතාවක් ඇත ඒ පොතෙහි වැරද? හරි. තව කෙනෙක්ගෙන් අහමු. දිල්කි දිල්කි මෙතන ඉන්නවා මෙහෙම මේ දිල්කි එයා නෑ ටෙක්සිලා අපි මෙතන ඉන්නවා ආදිත්‍ය අතොස්සගෙන කියන්න කියන්න පා මයික් එක ආයෙ ඔෆ් කළොත් ආයෙ ඔන් කරන්න මට කරන්න වෙනවා මා කියවෝ පොතේ නම අඹ යාළුවෝ එහි පොතෙහි කතුවරයා ටී.බී. ඉලංගරත්න මහතාය මම එම පොත ආසාවෙන් කියවිමි කියවිමි තව කාගෙන් දහන්නේ ඔබලන් තව කියන්න කැමති කෙනෙක් ඉරුන්දි ඉරුදිනි රයිට් ඉරුදිනි කියන්නේ නැද්ද එනම් අයෝධ්‍යයට අපි අවස්ථාව දෙමු අයෝධ්‍යය අංජානි අයෝධ්‍යය මා කියවූ පොතේ නම පරිසර සුදු ආවා
ए पोते लिया एत्ते डी आर अल्विस महाताय माँ किये वो पोते अलंकार चित्र तिबे अरे पोते तो पटे अंजानी ओया अन्न पाले भी नहीं है क्या माँ किये वो पोते ये मैंने में माँ किये वो पंद्रह पोते बैठे हैं हाँ बोला पोत किये वाला तो ये ना नहीं क्यों होंदा मैं पोते बैठने को मत देखी ना मैं पिलियान लो नहीं मैं तो ना होंदा मैं किना कहल ने निदर्शना उपदेश बहुम अरे अरे असंगिका मा किया ऊ होंदम पोते वन्ने कम्मेलिया एही खटुवरे या वन्ने जानकी सूर्य रंजी महात्मिय एजे इता अलंकार पोतकी ඊළඟට මෙන්න මෙයාට අවස්ථාව දෙන්නම් කතුවරිය යමුලි යමුලි වත්සලා යමුලිකෝ अरे यात ने आपे काले यात दें वेगिन याना वा इधर अभी नए विलती है ने अरे उते अत दावसे आपे कथा कले रचना आवे ना रचना आवे दिए ना बहुमत आपे लिया नोनी केरा पुंछी धर्मा मंगवाया वाला बालू ना मैं इस तरह का लिया करने का ना पड़े तावर फोंदा तैना कटे वार्धने करेगा ना पुलवा මේකට අපි ගන්න තියෙන පිළියම් තමයි හොඳට පොතපත කියවන එක. මෙම උපයෝ කුංචි වෙලාවක් අරගෙන දරුවොත් එක කියවන්න. සති අර්ථ පත්‍රයේ ගෙදරට ගේන්න. උදේ අපි පොතක් බලමු එන්න කියවන්න ආ ඔයා මේ පොත කියවන්න මම මේක කියවන්නම් කියලා අම්මා නැත්තම් තාත්තා ලෑස්ති වෙන්න දරුවොත් එක්ක උඩක් කියවන්න. වෙලාවක් නැහැ තමයි අපි හැමෝම කාර්ය බහුලයි. හැබැයි දරුවෝ වෙනුවෙන් අපේ වෙලාව චුටි වෙලාවක් වෙන් කරලා उत्साह अरे तंग सरारो याम भाई आलू इड पसे अपेगा मन इड पसे वने एडिंग पिया सताहान मेवा के पोत्तिया ना नेद आलू पोत मेवा पढ़ाक दारुत्ते का किया वान्ना गुरु कराना अदर गुरु वर एक पितर मावा दाकीना मुकुमा आलू पाडू तमाय अदर आटे लामाई किया वान्ने ने दिनी सा हितान ने बे हितान ने देनु भागने किया वोत ने हितान ने पुलवा में मतलब शक्ति दिन අලුතෙන් දෙයක් ලියන්න කියවල නැහැ හොයලා නැහැ කවුරු ඒක නිසා මෙන්න මේකට වැට බැඳලා අපි දරුවන්ට කියවන්න හොඳ අවස්ථාවක් අම්මේ තාත්තේ හදලා දෙන්න. එතකොට ඔය ළමයි ඔය ලස්සන ඔය රචනා ටික ලියනවා. ආ ඔය ලකුණු 6 6ම ගන්නවා. හරි. ඒකට අපි දරුවන්ට උදව් කරමු.
හරි එහෙනම් අපි ගෙදර දිලියන්න රචනා මාතෘකාව දීලා ක්ලාස් එක නවත්තන්න මෙන්න ගෙදර දිලියන මාතෘකාව මගේ රට මගේ රට මගේ රට ගැන ලියන්න හා ඒක ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයෙන් වට වෙලා ඉන්දියා සාගරයේ මුතු වැටේ කියනවා නේද මේ දැන් පවතින තත්ත්වයන් ගැන නෙමෙයි අපි සාමාන්‍යයෙන් ඇත්තටම අපේ රට සුන්දර රටක් අපේ රට විනාශ කිරීමක් කරන්නේ පාලකයෝ විසින් හිටපු ඉන්න එන්න ඉන්න අය අමෝ හරි ඒක නිසා අපි ඒව පැත්තකට තියලා අපේ රටේ තියෙන සුන්දරත්වය අලංකාරය මේ වගේ නේ ලියමු ලියලා ඔයාලට වෙබ්සයිට් එකට දාන්න පුළුවන් මම ආයවලට ෂෙයා කරන්න ස්ක්‍රීන් එක ලියා ගන්න නම්බර් 2 මෙන්න මෙතන තියෙනවා ටක් ඉන්න මෙන්න වෙබ්සයිට් එක ෆෝන් නම්බර් ටික මේ ඔක්කොම තියෙනවා මේක අපි ගෲප් එකකට දාලා තියෙන්නේ මේක ලියා ගන්න මෙන්න මෙතන තියෙනවා වෙබ් අඩවිය නම www.ilearning.lk ඊට පස්සේ ෆෝන් නම්බර් එක තියෙනවා 0.74 1.68 308 संबंध संबंध कर 81 අංකයට මට WhatsApp call ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ අයියලා අක්කලා ඉන්නවා නම් 6 වසරේ ඉඳලා උඩට පන්ති තියෙනවා. අපේ ආයතනයේ ආයතනයට සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙලා බොහොම අඩු මුදලකට සියලු විෂයන් රුපියල් 1000කට වගේ මුදලකට සියලු විෂයන් ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඒකට අවස්ථාව තියෙනවා ගණිතය, ඉංග්‍රීසි, දෙමළ, සිංහල, බුද්ධ ධර්මය මේ සියලු විෂයන් ටික ආවරණය කරලා දෙන උඩ පන්ති වල ඉන්න අයට දෙමව්පියන් දැන් මම මතක් කළේ ඔටික තමයි තියෙන්නේ එහෙනම් ඊළඟ දවසේ ඔබට නිබන්ධනයක් හම්බ වෙනවා සිංහල කොටස් ටික කතා කරනවා ඒකට සූදානම් වෙලා ඉන්න රචනාව ලියලා වෙබ් එකට දාන්න එහෙම නැත්නම් WhatsApp එකට එවන්න ඔබට බලන්න පුළුවන් නමත් එක්ක එවන්න හරි එහෙනම් සර් ක්ලාස් එක නවත්තන්න හදන්නේ කාලය වේගෙන් ගිහිල්ලා තියෙන නිසා මොනාර ගැටලු තියෙනවා නම් පුතේ සර්ට කතා කරන්න ආයතනය පිළිබඳ මොනාරයි මට කතා කරන්න ගුගන්නන දේවල් පිළිබඳ ගැටලු තියෙනවා ආයතනය පිළිබඳ ගැටලු තියෙනවා මේ අංකයට කතා කරන්න එතකොට එතනින් ගන්න පුළුවන් මොනාරයි ප්‍රශ්න තියෙනවා නම් මෙතන නම්බර් එකක් හරි වැඩ කළේ නැත්නම් මට කතා කරන්න මම ඔයාලව සම්බන්ධ කරලා දෙනවා හරි ඒ ටික තමයි මතක් කරන්නේ එහෙනම් ඊළඟ කාර්යය අපේ ආයතනයේ දහන් පාසල ඔබට නොමිලේ සම්බන්ධ වෙලා ආගමික කටයුතු නැත්නම් ආගමික දැනුම දහම් දැනුම ලබා ගන්න ඔබට අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒක නිසා ඒකට සම්බන්ධ වෙන 3 4 5 පන්ති වල ඉන්න පුංචි ඔයාලට තියෙන ඒ වගේම උඩ පන්ති වලටත් සම්බන්ධ කරලා දීලා තියෙනවා. මේකටත් සම්බන්ධ වෙන හුදේ අධ්‍යාපන ආයතනයකින් එහාට ගියපු අධ්‍යාපන ආයතනයක් තමයි ඉලෙනින් ආයතනය කියන්නේ. ඒ ආයතනයත් එක්ක ඔබට එකතු වුණොත් අනිවාර්යයෙන්ම ඔබේ විෂය කරුණු ඔබේ විශේෂ දැනුම ලබා ගන්නා වගේම ඔබේ අධ්‍යාත්මික දැනුම ලබා ගන්න ඔබට අවස්ථාව සැලසෙනවා. එහෙනම් මේක මතක් කරනවා. එහෙනම් අපි හැමෝම පරිස්සමට ඉමු ගෙදර තැවෙලා ඉස්කෝලේ ගියාම හරි පරිස්සමෙන් වැඩ කරමු. වැඩ කරලා අපි අපේ අධ්‍යාපන කටයුතු ටික කරනවා ගමු. හරි එහෙනම් හැමෝටම සුබම සුබ සැන්දෑවක් දැන් හවස වෙලා. හරි වේවා. පරිස්සමෙන් හැමෝම ඉන්න අනවශ්‍ය ගමන් බිමන් යන්නේ නැතුව හැමෝම පරිස්සම් වෙන්න. එතකොට අපිට ඉස්කෝලේ දිගටම ඇරලා ඉගෙන ගන්න පුළුවන් වෙනවා. හරි එහෙනම් සර් නවතිනවා. හැමෝටම
සුබ දවසක් වේවා පෙරවන් සරණයි දුවේ පුතේ